Hi. Hi, boy. Anything common? Jeevi. Suvend, Sapend, Satutind. Jeevi. Prashna. Tirnayak ganna velawa harida? Iting api ada katha karanne. Kohomada me prashna visadanne kiyala? Kohomada tirnayak ganne kiyala? Oyala ganna tirana oyalage අනාගතය පිළිබඳ තීරණ ඒක ඔබට අපට මුළු රටටම බලපාන. අද අපි කතා කරන්න යන්නේ ආර්ථිකයක් විදිහට කොහොමද අපි මූලික ආර්ථික තීරණ ගන්න කියලා. සමාජයක මූලික ආර්ථික ප්‍රශ්න කොහොමද විසඳන්නේ කියලා. සෑම සමාජයක් විසින් මූණ දුන්න प्रधान मूलिक आर्थिक प्रश्न तुला ज्ञान कथा कैसे मूलिक आर्थिक प्रश्न अभी केवल सैम आर्थिक प्रश्न पदूना ये प्रश्न विकल्प क्रम अदापि बला विविध आर्थिक पद्धति बहुमत ये मूलिक आर्थिक प्रश्न विसदागा विशेष विलंगपल आर्थिक पद्धति विधानार्थिक पद्धति सह मिश्रार्थिक पद्धति बहुमत मौलिक आर्थिक प्रश्न विसदाने की अभी फलमेम बल विलंगपल आर्थिक पद्धति बहुमत मौलिक आर्थिक प्रश्न विसदाने की निदहस विलंगपल आर्थिक पद्धतिया कोहमद कुमार किसे का सदा निपदवे तुदकियन मौलिक आर्थिक तीरण गाने आर्थिक पद्धति कुमार दर्वने मौलिक आर्थिक प्रश्न विसदाने व्यवसायक निधस्वलंदपल आर्थिक पद्धति अखिल की वह इतन दखिंदति मुने पौद्गलिक व्यवसाय की निधस्वलंदपल आर्थिक पद्धति अक्तु मौलिक आर्थिक प्रश्न विसदाने मे पौद्गलिक व्यवसाय की पौद्गलिक व्यवसाय के कटयुत कले स्वार्थे ඔවුන් තීරණ ගත්තේ පෞද්ගලික ලාභ උපරිම කිරීමේ පරමාර්ථයෙන් පෞද්ගලික ව්‍යවසායකයන්ගේ ප්‍රධාන පරමාර්ථය ලාභය වෙළඳපළ ආර්ථිකය අපි පෙර සඳහන් කළා මූලික ආර්ථික ප්‍රශ්න විසඳුවේ මිල යන්ත්‍රණය මත එනිසා නිදහස් වෙළඳපළ ආර්ථික පද්ධතියක් තුළ මූලික ආර්ථික තීරණ ගන්නා පෞද්ගලික ව්‍යවසායකයන් पौद्गलिक लाभ उपरीम किरी में चेतनाविन स्वार्थे मत पदनम विला मिलयंत्रणे हरहा बांड वेलंदपल तुलेंहा साधक वेलंदपल तुले निकुत्वन मिल संज्ञावलट प्रतिचार दाक्वमिं कुमक किसे खा संदहा निपदवनवाद कियन मे मूलिक आर्थिक प्रश्न विसंदनु लबनवा पदाय फलवेनी आर्थिक प्रश्न वेलंदपल आर्थिक කුමන භාණ්ඩය කොපමණ ප්‍රමාණයක් නිපදවන්නේද what to produce and how much to produce නිදහස් වෙළඳපළ ආර්ථික පද්ධතියක් මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ පෞද්ගලික ව්‍යවසායකේ පරමාර්ථයේ ලාභය පෞද්ගලික ව්‍යවසායකේන්ට ස්වార్థේ මත ලාභ ලබන්න නම් කුමක්ද නිපදවන්න ඕන ලාභ ලැබීම සඳහා කුමක්ද නිපදවන්න ඕන ලාභ ලබන්න නම් ලාභ ලැබෙන භාණ්ඩ නිපදවන්න ඕන එහෙමත් නැත්නම් අපි කියනවා වඩාත්ම ලාභදායී භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඕන ඒ භාණ්ඩේ නිපදවලා ලාභ ලබන්නත් පුළුවන් බී භාණ්ඩෙන් ලාභ ලබන්නත් පුළුවන් සී භාණ්ඩෙන් ලාභ ලබන්නත් පුළුවන් ඩී භාණ්ඩෙන් ලාභ ලබන්නත් පුළුවන් ලාභ ලැබෙන භාණ්ඩ කියලා A B C D මේ භාණ්ඩ හතරම නිපදවන්න බෑ සම්පත් සීමිතයි ඒ නිසා A B C D කියන මේ භාණ්ඩ හතරෙන් පුද්ගලික ව්‍යවසායකයට සිදු වෙනවා වඩාත්ම ලාභදායි භාණ්ඩේ නිෂ්පාදනය සඳහා තමන් සතු හිඟ සම්පත් යොදවන්න. ඒ නිසා අපි කියනවා නිදහස් වෙළඳපළ ආර්ථික පද්ධතියක් තුළ ඉන්න මේ පෞද්ගලික ව්‍යවසායකින් කුමක්ද නිපදවන්නේ වඩාත්ම ලාභදායි භාණ්ඩ. වඩාත්ම ලාභදායි භාණ්ඩ මොනවද? අඩු ලාභයක් සහිත භාණ්ඩ මොනවද? ලාභ නැති භාණ්ඩ මොනවද කියලා තීරණය කරන්න පෞද්ගලික ව්‍යවසායකයාට මග පෙන්වන්නේ මිල සංඥා මිල ක්‍රම එනිසා
නිදහස් වෙළඳපළ ආර්ථිකය තුළ ඉන්න මේ පෞද්ගලික ව්‍යවසායකින් බාණ්ඩ වෙළඳපළ තුලින් නිකුත් වන සාපේක්ෂ මිල සංඥාවලට ප්‍රතිචාර දක්වමින් ඔවුන් වඩාත්ම ලාභදායී බාණ්ඩය පමණක් තෝරාගෙන ඒවා නිෂ්පාදනය සඳහා තමන් සතු පෞද්ගලික සම්පත් හෝ හිඟ සම්පත් වෙන් කරමින් කුමක් නිපදවන්නේද කියන ගැටලුව විසඳනු ලබනවා. ඒකෙන් කියවෙන්නේ වෙළඳපළ ආර්ථිකයක් තුළ වුණත් ලාභ නොලැබෙන බාණ්ඩ නිපදවීම සඳහා පෞද්ගලික අංශය තමන් සතු සම්පත් වෙන් කරන්නේ නැහැ. ජාතික ආරක්ෂාව, වීදි ආලෝකකරණය, ඔරලෝසු කණු, ප්‍රදීපාගාර වැනි පොදු බාණ්ඩ නිපදවීම සඳහා පෞද්ගලිකංශය තමන් සතු පෞද්ගලික සම්පත් වෙන් කිරීමක් වෙළඳපළ ආර්ථිකය තුළ දකින්න ලැබෙන්නේ නැහැ. මොකද පුද්ගලිකංශයේ සම්පත් යොදවන්නේ කුමක් සඳහාද? වඩාත්ම ලාභදායී බාණ්ඩ නිෂ්පාදනය සඳහා පමණයි. එනිසා නිදහස් වෙළඳපළ ආර්ථික පද්ධතියක් තුළ උනත් මේ කියන ලාභ නොලැබෙන බාණ්ඩ නිෂ්පාදනය සඳහා ආණ්ඩුවේ එහෙම නැත්නම් රාජ්‍යංශයේ මැදිහත් වීම අවශ්‍ය වෙනවා. එනිසා වෙළඳපළ ආර්ථික පද්ධතිය කුමක්ද නිපදවන්නේ? වඩාත්ම ලාභදායී බාණ්ඩ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් පිටි කියන සම්පතින් පාන් නිපදවන්නත් පුළුවන්, බනිස් නිපදවන්නත් පුළුවන්, ආප්ප හදන්නත් පුළුවන්, ඉන්දියාප්ප හදන්නත් පුළුවන්, තෝසෙ හදන්නත් පුළුවන්. මේ ඔක්කොගෙන්ම ලාභ ලබන්න පුළුවන්නේ. මේ ඔක්කොම මිලකට අලවි කරන්න පුළුවන්. මේ ඔක්කොගෙන්ම ලාභ ලබන්න පුළුවන් කියලා පුද්ගලික ව්‍යවසායකයා මේ ඔක්කොම නිපදවන්නේ නැහැ. එහෙනම් එයා බාණ්ඩ වෙළඳපළේ පාන් මිල දිහා බලනවා. පාන් ගෙඩිය කීයද, බනිස් ගෙඩිය කීයද, ආප්පය කීයද, ඉන්දියාප්පය කීයද, තෝසෙ කීයද කියලා බලලා ඒකෙන් වඩාත්ම ලාභදායි බාණ්ඩය මොකක්ද කියලා විමර්ශනය කළා. ඒ බාණ්ඩය නිපදවීම සඳහා පෞද්ගලික සම්පත් යොදවනවා. වඩාත්ම ලාභදායි බාණ්ඩය උනේ පාන් නම් ඔහු කුමක්ද නිපදවන්නේ? පාන්. අර කියපු විකල්ප නිෂ්පාදන අවස්ස අතරින් වැඩි ලාභයක් සහිත බාණ්ඩය පුද්ගලික ව්‍යවසායකයා නිෂ්පාදනය සඳහා තෝරා ගන්නවා. කුමක්ද නිපදවන්නේ? හරි, වඩාත්ම ලාභදායී බාණ්ඩය. කොපමණ ප්‍රමාණයක් නිපදවන්නේද? පෞද්ගලික ව්‍යවසායකයා මුහුණ දෙන ඊළඟ ගැටලුව කුමක්ද නිපදවන්න කියලා තීරණය කළා. නමුත් කොපමණ ඒකක සංඛ්‍යාවක් අදාළ බාණ්ඩයෙන් නිපදවන්නේද? නිපදවීමට තීරණය කළේ පාන් නම් පාන් ගෙඩි කීයක් නිෂ්පාදනය කරනවද? 50ක්ද, 100ක්ද, 1000ක්ද, 10000ක්ද? අන්න පුද්ගලික ව්‍යවසායකයාගේ ප්‍රධාන පරමාර්ථයේ ලාභය. ලාභ ලබන්න නම් කොපමණ ප්‍රමාණයක්ද නිපදවන්න ඕන? දරුවනේ, ලාභ ලබන්න නම් ලාභ ලැබෙන බාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කරන්න ඕන. එහෙමත් නැත්නම් ලාභය උප්පරිම කරගත හැකි ඒකක සංඛ්‍යාව නිපදවන්න ඕන. එහෙමත් නැත්නම් වඩාත්ම ලාභදායී බාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කළ යුතුයි. පාංගෙඩි 10කින් ලාභ ලබන්නත් පුළුවන්, 50කින් ලාභ ලබන්නත් පුළුවන්, 100කින් ලාභ ලබන්නත් පුළුවන්. තමන්ගේ ලාභය උප්පරිම වන ඒකක සංඛ්‍යාව කීයද කියලා තීරණය කරගන්න ඕන. මේක නිදහස් වෙළඳපළ ආර්ථික පද්ධතියක නම් ඉල්ලුම් සැපයුම් බලවේගයන් මත ස්වයංක්‍රීයව වෙළඳපළ සමතුලිතය හරහා ලාභ ලැබෙන හෝ වඩාත්ම ලාභදායී බාණ්ඩ ප්‍රමාණය තීරණය වෙනවා. කිසියම් බාණ්ඩයක අධි සැපයුමක් නැත්නම් ඉල්ලුමට වඩා වැඩිපුර සැපයුම් ප්‍රමාණයක් තිබ්බොත් අතිරික්තයක් තියෙනවා කියන්නේ. අතිරික්තයක් තියෙනවා කියලා කියන්නේ විකුණාගත නොහැකි බාණ්ඩ තොගයක් ළඟ තියෙනවා. විකුණ ගන්න බැරි බඩු තොගයක් ළඟ තියෙනවා කියලා කියන්නේ ඒ ලාභයේ උපරිම වන ඒකක සංඛ්‍යාව නෙවෙයි. ඊළඟට බාණ්ඩ හිඟයක් තිබුණොත් ඒකෙන් කියන්නේ සැපයුමට වඩා ඉල්ලුම වැඩි අධි ඉල්ලුම් තත්වයක් වෙළඳපළ තුල තියෙන්නේ. ඉල්ලුම වැඩි බාණ්ඩ හිඟයක් කියලා කියන්නේ තව තිබුණනම් තව විකුණන්න තිබුණා. තව විකුණන්න තියනවා කියලා කියන්නේ තව ලාභ ලබන්න පුළුවන්. ඒ නිසා ඒකත් ලාභයේ උපරිම වන ඒකක සංඛ්‍යාව නොවේ.
වෙළඳපළ ඉල්ලුම් ප්‍රමාණයයි සැපයුම් ප්‍රමාණයයි සමාන නම් ඉල්ලන්නේ පාංගෙඩි 200යි සැපයන්නේ පාංගෙඩි 200යි අන්න ඉල්ලුමට අනුව සැපයුම අතිරික්තයක් නැහැ එකක්වත් ඉතුරු වෙලා නැහැ ඒ කියන්නේ රුපියලකින්වත් තව ලාභය වැඩි කරගන්න හැකියාවක් නැහැ ඒ වගේමයි ඉතුරු වෙලා නැහැ කියන්නේ රුපියලකින්වත් අලාභයක් නැහැ බාණ්ඩ හිඟයකුත් නැහැ හිඟයක් නැහැ කියලා කියන්නේ දිවෙන ඔක්කොම ටික වික්කා එකක්වත් ඉතුරු වුණේ නැහැ තව විකුණන්නත් බෑ අන්න රුපියලකින්වත් ලාභය වැඩි කරගන්නත් බෑ තව රුපියලකින්වත් පාඩුවකුත් නැහැ අන්න ඒක තමයි ලාභ ලැබෙන එහෙමත් නැත්නම් වඩාත්ම ලාභදායි එහෙමත් නැත්නම් ලාභය උපරිම වන ඒකක සංඛ්‍යාව ඒ නිසා නිදහස් වෙළඳපළ ආර්ථික පද්ධතියක් තුල ඉන්න මේ පුද්ගලික ව්‍යවසායකින් ඉල්ලුම් සැපයුම් බලවේගයන් හරහා මිල යන්ත්‍රණයට ප්‍රතිචාර දක්වන වෙළඳපළ ඉල්ලුම් හා සැපයුම් බලවේගයන් මත කොපමණ ප්‍රමාණයක් නිපදවනවාද කියන ගැටලුව විසඳනු ලබනවා නිදහස් වෙළඳපළ ආර්ථික පද්ධතිය මුහුණ දෙන ඊළඟ ගැටලුව කෙසේ නිපදවන්නේද how to produce දැන් කොමක්ද නිපදවන්න කියලා තීරණය කළා කොපමණ ප්‍රමාණයක්ද කියලා තීරණය කළා එහෙමනම් ඊළඟ ගැටලුව කෙසේද නිපදවන්නේ මේ නිපදවීමට තීරණය කරපු භාණ්ඩය කොමන නිෂ්පාදන ශිල්ප ක්‍රමය යටතේ නිපදවන්නේද මේක තාක්ෂණය තේරීම පිළිබඳ ගැටලුවක් ශිල්ප ක්‍රමය තේරීම පිළිබඳ ගැටලුවක් නිපදවීමට තීරණය කළ භාණ්ඩය ශ්‍රම සූක්ෂමව නිපදවනවද එහෙමත් නැතිනම් ප්‍රාග්ධන සූක්ෂමව නිපදවනවද කියන එක තීරණය කිරීම තමයි කෙසේ නිපදවන්නේද කියලා කියන්නේ නිදහස් වෙළඳපළ ආර්ථික පද්ධතියක් තුළ මේ තීරණය ගන්න පෞද්ගලික ව්‍යවසායකින් ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථය පෞද්ගලික ලාභය උපරිම කිරීම ලාභ ලබන්න නම් පුද්ගලික ව්‍යවසායකින්ට ලාභ ලබන්න නම් අපිට ප්‍රධාන විකල්ප ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි ලාභය කියලා කියන්නේ සරලව ගත්තොත් ලාභය සමානයි ආදායම ඍණ වියදම නැත්තම් පිරිවැය අයබාරය සහ පිරිවැය අතර වෙනස තමයි ලාභය කියලා කියන්නේ එහෙනම් ලාභ ලබන්න ලාභ උපරිම කරගන්න ක්‍රම දෙකයි තියෙන්නේ එක්කෝ අයබාරය නැත්තම් ආදායම වැඩි කරගන්න ඕන එහෙම නැත්තම් දෙක පිරිවැය පැත්ත වියදම් පැත්ත අඩු කරගන්න අවම කරගන්න ඕන මෙතනින් වර්තමානයේ මේ ආර්ථික රටාවන් තුල ප්‍රධාන වශයෙන් අවධානය යොමු වෙලා තියෙන්නේ ඔය කොස් කටින් කියලා කියන්නේ පිරිවැය අවම කර ගැනීම එනිසා පුද්ගලික ව්‍යවසායකින්ට ලාභ ලබන්න නම් නිෂ්පාදන පිරිවැය හැකියතාක් අවම කරගන්න ඕන නිෂ්පාදන පිරිවැය අවම කරන්න නම් ඔවුන් කෙසේද නිපදවන්න ඕන පිරිවැය අවම කරන්න නම් ඔවුන් අවම පිරිවැයක් යටතේ භාණ්ඩ නිපදවන්න ඕන එහෙම නැත්නම් අවම පිරිවැයක් සහිත තාක්ෂණය හෝ ශිල්ප ක්‍රමය යටතේ භාණ්ඩ නිෂ්පාදනය කළ යුතුයි අවම පිරිවැය කියලා කියන්නේ එක් පැත්තකින් උපරිම කාර්යක්ෂමතාවය ඒ නිසා කෙසේද නිපදවන්න ඕන උපරිම කාර්යක්ෂමතාවයක් සහිත නිෂ්පාදන ශිල්ප ක්‍රමයේ යටතේ ඒ නිසා ලාභ පරමාර්ථයෙන් සාධක වෙළඳපළට එන මේ පෞද්ගලික ව්‍යවසායකයා සාධක වෙළඳපළේ මිල සංඥාවලට ප්‍රතිචාර දක්වමින් ආර්ථිකමය වශයෙන් වඩාත් කාර්යක්ෂම නිෂ්පාදන ශිල්ප ක්‍රමය තෝරාගෙන ඒ යටතේ භාණ්ඩ නිෂ්පාදනය කරමින් එහෙමත් නැතිනම් අවම පිරිවැයක් සහිත නිෂ්පාදන ශිල්ප ක්‍රමය තෝරාගෙන ඒ යටතේ භාණ්ඩ නිෂ්පාදනය කරමින් කෙසේ නිපදවන්නේද කියන මූලික ආර්ථික ගැටලුව විසඳනු ලබනවා ආර්ථිකමය වශයෙන් වඩා කාර්යක්ෂම ශිල්ප ක්‍රමය මොකක්ද එහෙම නැත්නම් අවම පිරිවැයක් සහිත නිෂ්පාදන ශිල්ප ක්‍රමය මොකක්ද කියන එක තීරණය වෙන්නේ ආර්ථිකය තුල පවත්නා තාක්ෂණය සහ භාවිතා කරනු ලබන නිෂ්පාදන සාධකවල මිල ගණන් මත
විශේෂයෙන් අපි කියනවා ප්‍රායෝගික වශයෙන් සාධක මිල ගණන් මත සාධක වෙළඳපළට එන මේ පුද්ගලික ව්‍යවසායකයා සාධක වෙළඳපළේ මිලෙන් අඩුම නිෂ්පාදන සාධකය සූක්ෂමව නිපදවමින් කෙසේ නිපදවන්නේද කියන ගැටලුව විසඳනු ලබනවා. ඒ කියන්නේ සාධක වෙළඳපළේ ශ්‍රමය මිලෙන් අඩු නම් බහුලව ශ්‍රමය යොදා ගන්නවා. ඒ කියන්නේ නිපදවන්නේ ශ්‍රම සූක්ෂමව සාධක වෙළඳපළේ ප්‍රාග්ධනය මිලෙන් අඩු නම් බහුලව ප්‍රාග්ධනය යොදා ගනිමින් ප්‍රාග්ධන සූක්ෂම නිෂ්පාදන ශිල්ප ක්‍රමයේ යටතේ භාණ්ඩ නිෂ්පාදනය කරමින් කෙසේ නිපදවන්නේද කියන ගැටලුව විසඳනු ලබනවා. ඊළඟ තුන්වෙනි ආර්ථික ගැටලුව නිදහස් වෙළඳපළ ආර්ථික පද්ධතිය විසින් විසඳාගත යුතු කා සඳහා නිපදවන්නේද? හෝම් ටු ප්‍රොඩියුස් කුමක්ද නිපදෙව්වේ? වඩාත්ම ලාභදායි භාණ්ඩය කෙසේද නිෂ්පාදනය කළේ? ආර්ථික මේ වශයෙන් වඩාත් කාර්යක්ෂම නිෂ්පාදන ශිල්ප ක්‍රමය යටතේ. එහෙනම් තුන්වෙනියට මුහුණ දෙන්නේ කා සඳහාද නිපදවන්නේ? නිපදවන්නේ පාන්නම් මේක කා සඳහාද නිෂ්පාදනය කරන්නේ? නිෂ්පාදිතය කුටුම්බ අතරේ බෙදා හැරීම පිළිබඳ ගැටලුවක් තමයි මේ කා සඳහා නිපදවන්නේද කියලා කියන්නේ. දැන් නිදහස් වෙළඳපළ ආර්ථික පද්ධතියක් තුළ මූලික ආර්ථික තීරණ ගන්නේ පෞද්ගලික ව්‍යවසායකයින්. මේ පෞද්ගලික ව්‍යවසායකයින්ගේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ ලාභය. ලාභ ලබන්න නම් භාණ්ඩය විකුණන්න ඕන. ජාතික ආරක්ෂාව, ඔරලෝසු කණු, විද්‍යාලෝකයේ වගේ දේවල් ඒවා පොදු භාණ්ඩ, ඒවා විකුණන්න බෑ. ලාභ ලැබීම සඳහා පරිභෝජනය මිලකට සීමා කළ යුතුයි. නමුත් අපි කියපු පොදු භාණ්ඩ පරිභෝජනය මිලකට මුදලට සීමා වෙන්නේ නැහැ. ඒ නිසා පොදු භාණ්ඩ වලින් ලාභ ලබන්න බෑ. පෞද්ගලික ව්‍යවසායකයන්ට ලාභ ලැබීමට නම් අදාළ භාණ්ඩේ පරිභෝජනය මිලකට සීමා කළ යුතුයි. පරිභෝජනය මිලකට සීමා කරන්න නම් ඒ භාණ්ඩය සඳහා අදාළ මිල ගෙවීමට හැකියාවක් ඇති අය සඳහා පමණක් භාණ්ඩය බෙදා හැරිය යුතුයි. මිල ගෙවීමට හැකියාවක් ඇති අය, ඒ කියන්නේ ක්‍රය ශක්තියක් ඇති අය සඳහා භාණ්ඩය සැපිය යුතුයි. ඒ නිසා ස්වార్థය මත පදනම් වෙලා පෞද්ගලික ලාභ උපරිම කිරීමේ චේතනාවෙන් මිල යන්ත්‍රණයට ප්‍රතිචාර දක්වමින් මූලික ආර්ථික තීරණ ගන්නා පෞද්ගලික ව්‍යවසායකින් කා සඳහාද නිපදවන්නේ? කුටුම්බ ක්‍රය ශක්තිය පදනම් කරගෙන නිෂ්පාදිතය කුටුම්බ අතරේ බෙදා හරිමින් කා සඳහා නිපදවන්නේද කියන ගැටලුව විසඳනු ලබනවා. නිදහස් වෙළඳපළ ආර්ථික පද්ධතියක් තුළ මේ කුටුම්බ ආදායම, කුටුම්බ ක්‍රය ශක්තිය, කුටුම්බ මිලදී ගැනීමේ හැකියාව තීරණය වෙන්නේ ප්‍රධාන කරුණු දෙකක් මත. එකක් තමයි සාධක මිල, දෙවැනි එක කුටුම්බ සතු සාධක ප්‍රමාණය, එහෙමත් නැත්නම් සාධක සැපයුම් ප්‍රමාණය කියන එක මත. ඔබේ පවුලේ ඉන්නේ එකම එක ශ්‍රමිකයා නම් ශ්‍රමය කියන සාධකයට හිතන්නක මාසෙකට රුපියල් 30,000ක වේතනයක් හම්බ වෙනවා. අන්න එහෙනම් ඔබේ ආදායම 30,000යි. හැබැයි ඔබේ පවුලේ ශ්‍රමිකයන් 10 දෙනෙක් හිටියොත් ඔබ සතුව තියෙනවා සාධක ප්‍රමාණය 10ක්. එහෙනම් රුපියල් 30,000 ගානේ 10ක් කියලා කියන්නේ රුපියල් 1,03,000ක ආදායමක් මාසෙකට තියෙනවා. ඒ නිසා එකක් සාධකයේ මිල මත තීරණය වෙනවා කුටුම්බ ක්‍රය ශක්තිය. එක ශ්‍රමිකයෙක් හිටියත් ඒ ශ්‍රමයට වැටුප මාසෙකට රුපියල් 80,000ක් හම්බ වෙනවා නම් තව කෙනෙකුට මාසෙකට රුපියල් 1,20,000ක සැලරි එකක් හම්බ වෙනවා වෙන්න පුළුවන්. අන්න සාධකයේ මිල මත කුටුම්බ ආදායම ක්‍රය ශක්තිය වෙනස් වෙනවා. ඔබට තියෙන්නේ ඉඩමක් වෙන්න පුළුවන්, පර්චස් 10ක් වෙන්න පුළුවන්. මේ සාධකයේ මිල කීයද? පර්චස් එකක් 1,02,000. අනිත් පැත්තෙන් ඔබ සතු පර්චස් ප්‍රමාණය, පර්චස් 20ක්ද 30ක්ද 50ක්ද 100ක්ද 2ක්ද කියන එක ඔය මත ඔබගේ
මිලදී ගැනීමේ හැකියාව තීරණය හෝ වෙනස් වෙනවා. නමුත් අපි ප්‍රායෝගික වශයෙන් කියනවා කුටුම්බ ක්‍රය ශක්තිය බහුලව තීරණය වීම කෙරෙහි බලපානවා මේ සාධක මිල. ඔබට ටිකක් දුර බැහැරව මායිම් ගම්මානෙක අක්කරයක් තිබ්බත් වැඩක් නැහැ. සමහර විට අක්කරේම විකුණන්න වෙන්නේ රුපියල් ලක්ෂයකට නැත්නම් ලක්ෂ දෙකකට. භූමි ප්‍රමාණය තියෙනවා අක්කරයක්. නමුත් සාධකයේ මිල එහෙ අඩුයි. ඒ අක්කරයට වඩා වටිනවා ඔබට ඔබේ නගරයෙන් තියෙන පර්චස් පහ. මොකද ඔබේ නගරයේ සමහර විට පර්චස් එකක් ලක්ෂ 5යි නැත්නම් ලක්ෂ 10යි. දැක්කනේ සාධකයේ මිල පර්චස් එක ලක්ෂ 5 වුණා නම් පර්චස් 5න් ලක්ෂ 25ක් තියෙනවා. පර්චස් එක ලක්ෂ 10ක් වුණා නම් පර්චස් 5න් ලක්ෂ 50ක්. අර පිටිසර ගම්මානේ අක්කරයක් තිබ්බත් ඒ අක්කරේම වික්කේ ඔබ ලක්ෂයකට හෝ ලක්ෂ 2කට. එනිසා ප්‍රායෝගික වශයෙන් මේ කුටුම්බ ක්‍රය ශක්තිය තීරණය වෙනවා සාධක මිල මත. එනිසා නිදහස් වෙළඳපළ ආර්ථික පද්ධතිය විසින් මේ සාධක මිල සහ සාධක සැපයුම් ප්‍රමාණය මත පදනම් වී නිර්මාණය වන කුටුම්බ ක්‍රය ශක්තිය පදනම් කරගෙන නිෂ්පාදිතය කුටුම්බ අතරේ බෙදා හරින්න කා සඳහා නිපදවන්නේද කියන මූලික ආර්ථික ගැටලුව විසඳනු ලබනවා. හොඳයි. වෙළඳපළ ආර්ථික පද්ධතිය කුමක්ද නිපදෙව්වේ? වඩාත්ම ලාභදායී භාග. කෙසේද නිපදෙව්වේ? අවම පිරිවැයක් සහිත නිෂ්පාදන ශිල්ප ක්‍රමය යටතේ, එහෙමත් නැත්නම් උපරිම කාර්යක්ෂමතාවයක් සහිත නිෂ්පාදන ශිල්ප ක්‍රමය යටතේ. කා සඳහාද සාධක මිල ගණන් මත පදනම් කළා මිලදී ගැනීමේ හැකියාව එහෙම නැත්නම් පුද්ගල ක්‍රය ශක්තිය පදනම් කරගෙන නිෂ්පාදිතය කුටුම්බ අතරේ බෙදා හැරේ. දැන් අපි බලමු විධාන එහෙම නැත්නම් සැලසුම් ආර්ථික පද්ධතිය කොහොමද මේ මූලික ආර්ථික ප්‍රශ්න තුන විසඳන්නේ කියලා. විධාන ආර්ථික පද්ධතියක් කියලා කිව්වේ සම්පත් හිමිකම දේපළ අයිතිය රාජ්‍යාංශයේ සතු විධාන හෝ සැලසුම් යන්ත්‍රණය මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳන විධාන හෝ නියෝග හෝ බලකිරීමේ යන්ත්‍රණය මත සානුබලය ලබන ආර්ථික පද්ධතියක්. එනිසා මේ විධාන හෝ සැලසුම් හෝ සමාජවාදී මධ්‍ය සැලසුම් ආර්ථික පද්ධතියක් තුළ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ රාජ්‍ය ව්‍යවසායකින්. මේ රාජ්‍ය ව්‍යවසායකින් මධ්‍යගත සැලසුම් මණ්ඩලයක හෝ සැලසුම් අධිකාරියක මෙහෙයවීම යටතේ තමයි මූලික ආර්ථික තීරණ ගන්නෙ. වෙළඳපළ ආර්ථිකයේ නම් පුද්ගලික ව්‍යවසායකින් හිටියේ ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථය වුණේ ලාභය උපරිම කර ගැනීම. නමුත් මධ්‍යගත සැලසුම් ආර්ථික පද්ධතියක් තුළ රාජ්‍ය ව්‍යවසායකින්ගේ ප්‍රධාන පරමාර්ථය මහජන සුබ සාධනය. එහෙමත් නැත්නම් අපි කියනවා සමාජ සුබ සාධනය. එනිසා නිදහස් වෙළඳපළ ආර්ථික පද්ධතිය වගේ නෙවෙයි සමාජවාදී මධ්‍ය සැලසුම් ආර්ථික පද්ධතියක් තුළ, එහෙමත් නැත්නම් විධානගත ආර්ථික පද්ධතියක් තුළ ඉන්න රාජ්‍ය ව්‍යවසායකින් ප්‍රජා සුබ සාධන පරමාර්ථයෙන් මධ්‍යගත සැලසුම් මණ්ඩලයක හෝ සැලසුම් අධිකාරියක මෙහෙයවීම යටතේ සැලසුම් යන්ත්‍රණය හරහා, එහෙමත් නැත්නම් විධාන යන්ත්‍රණය හරහා කුමක් කෙසේ කා සඳහා නිපදවනවාද කියන මේ මූලික ආර්ථික තීරණ ගනු ලබනවා. විධාන හෝ සැලසුම් ආර්ථික පද්ධතිය මුහුණ දෙන පළවෙනි ප්‍රශ්නය කුමක් කොපමණ නිපදවන්නේද? රාජ්‍ය ව්‍යවසායකින් මූලික ආර්ථික තීරණ ගන්නේ ප්‍රධාන පරමාර්ථය සුබ සාධනය. රාජ්‍ය ව්‍යවසායකින්ගේ සුබ සාධන අරමුණ ඉටුවෙන්න නම් කුමක්ද නිපදවන්න ඕන? ප්‍රායෝගික වශයෙන් අපි කියනවා මේ සුබ සාධන අරමුණ ඉටුවෙන්න නම් සුබ සාධනේ ලැබෙන භාණ්ඩ නිපදවන්න ඕන. ලාභ ලබන්න වෙළඳපළ ආර්ථිකයේ කුමක්ද නිෂ්පාදනය කළේ? ලාභ ලැබෙන භාණ්ඩ. එහෙමත් නැත්නම් වඩාත්ම ලාභදායී භාණ්ඩ. ඒ වගේ අරමුණ සුබ සාධනය නම් සුබ සාධනය ඉටුවීම සඳහා
සුභසාධනය ලැබෙන බාණ්ඩ එහෙමත් නැත්නම් වඩාත්ම සුභසාධනය ලැබෙන බාණ්ඩ නිෂ්පාදනය කළ යුතුයි. වඩාත්ම සුභසාධනය ඉටු වෙන්න නම් කුටුම්බ සුභසාධනය ඉටු වෙන්න නම් මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටු වෙන්න ඕන. එහෙනම් එක් පැත්තකින් සුභසාධනය ලැබෙන බාණ්ඩ කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටු වන බාණ්ඩ. එහෙම නැත්නම් මේ මූලික අවශ්‍යතා ටික සපුරාලීම සඳහා අවශ්‍ය කරන බාණ්ඩ තමයි නිෂ්පාදනය විය යුත්තේ. එනිසා අපි සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ නැහැ සමාජවාදී මධ්‍ය සැලසුම් ආර්ථික පද්ධතියක් තුළ මුහුණ සුදු කර ගැනීම සඳහා හෝ මුහුණේ තියෙන ගෙඩි ටික ලප ටික ඉවත් කර ගැනීම සඳහා කොණ්ඩය කළු කර ගැනීම සඳහා හෝ ඒ විවිධ එවැනි ආකාරයේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමක් රාජ්‍යංශයේ විසින් සිදු කරන්නේ නැහැ. ඔවුන් ප්‍රමුඛතාවය දෙන්නේ මහජන සුභ සාධනය. කුටුම්බ සුභ සාධනය ඉටු වෙන්න නම් ඔවුන්ගේ මූලික අවශ්‍යතා ටික තමයි ඉටු වෙන්න ඕන. ඒ නිසා ඒවා සඳහා තමයි සම්පත් වෙන් කිරීම සඳහා ප්‍රමුඛතාවයක් සැලසුම් අධිකාරියන් විසින් දක්වන්නේ. නමුත් ප්‍රායෝගික වශයෙන් අපි කියනවා වර්තමානයේ වෙද්දී මේ මැදගත සැලසුම් අධිකාරී කුමක්ද නිපදවන්නේ? රාජ්‍ය විවසායෙන් මැදගත සැලසුම් මණ්ඩලයක මෙහෙයවීම යටතේ මේ සැලසුම් අධිකාරීන් විසින් තීරණය කරන බාණ්ඩ, එහෙම නැත්නම් සැලසුම් අධිකාරීන් විසින් නියෝග කරන බාණ්ඩ පමණක් නිෂ්පාදනය කරමින් කුමක් නිපදවන්නේද කියන ගැටලුව විසඳනු ලබනවා. වඩාත්ම සුභ සාධනය ලැබෙන බාණ්ඩත් නෙවෙයි, අත්‍යවශ්‍ය බාණ්ඩත් නෙවෙයි, සැලසුම් අධිකාරීන් විසින් තීරණය කරන බාණ්ඩ පමණක් නිෂ්පාදනය කරමින් කුමක් නිපදවන්නේද කියන ගැටලුව විසඳනු ලබනවා. සැලසුම් අධිකාරීන් මේ තීරණවලට එළබෙන්නේ දේශපාලන අධිකාරීන්ගේ නියෝගවලට, ඔවුන්ගේ දේශපාලන දර්ශනවලට, ප්‍රතිපත්ති ප්‍රකාශනවලට අනුකූලව. එනිසා සමාජවාදී මධ්‍ය සැලසුම් ආර්ථික පද්ධතියක් කුමක්ද නිපදවන්නේ? සැලසුම් අධිකාරීන් විසින් තීරණය කරන බාණ්ඩ. සැලසුම් අධිකාරීන් විසින් දේශපාලන අධිකාරීන්ගේ නියෝගවලට, විධානවලට, ප්‍රතිපත්ති ප්‍රකාශනවලට අදාළව ඒ බාණ්ඩේ මිල ගණන් තීරණය කරනවා. පාරිභෝගිකයා ඒ මිලට ප්‍රතිචාර දක්වමින් සැලසුම් අධිකාරීන් සැපයුම් කර ඇති ප්‍රමාණය පරිභෝජනය කරමින් හෝ ඉල්ලුම් කරමින් අදාළ බාණ්ඩය සඳහා තීරණ ගනු ලබනවා. එනිසා මේ මධ්‍යගත සැලසුම් ආර්ථික පද්ධතියක් තුළ, සමාජවාදී සැලසුම් ආර්ථික පද්ධතියක් තුළ අර වෙළඳපළ ආර්ථිකය වගේ ඉල්ලුම සැපයුම මිලයන්ත්‍රණය මත දෝලණය වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒකපාර්ශවීය සැලසුම් අධිකාරීන්ගේ විධානයන්ට අනුව තමයි නිපදවනු ලබන බාණ්ඩය තීරණය වෙන්නේ. ඒ වගේම කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේද වෙළඳපළ ආර්ථිකය නම් මිලයන්ත්‍රණය මත ඉල්ලුම් සැපයුම් බලවේගයන් තීරණය වෙලා වඩාත්ම ලාභදායී ප්‍රමාණය තීරණය වුණා. නමුත් සමාජවාදී මධ්‍ය සැලසුම් ආර්ථිකයක් තුළ, එහෙමත් නැත්නම් අපි කියන විධානගත ආර්ථිකයක් තුළ කොපමණ ප්‍රමාණයක්ද නිපදවන්න ඕන? ප්‍රධාන පරමාර්ථය රාජ්‍ය ව්‍යවසායකයාගේ සුභ සාධනය නම් කොපමණ ප්‍රමාණයක්ද නිපදවන්න ඕන? වඩාත්ම සුභ සාධනය ඉටුවන ප්‍රමාණය නිපදවන්න ඕන. වඩාත්ම සුභ සාධනය ඉටුවන ප්‍රමාණය කියන්නේ සුභ සාධනය ඉටු වෙන්න ජනතාවගේ අවශ්‍යතා ඉටු වෙන්න ඕන. එහෙනම් වඩාත්ම සුභ සාධනය ඉටු වන ප්‍රමාණය කියන්නේ ජනතාවට අවශ්‍ය ප්‍රමාණය ලැබෙන්න ඕන. ඒක තමයි ප්‍රමාණය ඒකක සංඛ්‍යාව තීරණය කරනවා කියලා කියන්නේ. නමුත් ප්‍රායෝගික වශයෙන් එවන්නක් සිදු වෙන්නේ නැහැ. අපි කියනවා ප්‍රායෝගික වශයෙන් විධානගත ආර්ථික පද්ධතියක් තුළ කොපමණ ප්‍රමාණයක්ද නිපදවන්නේ සැලසුම් අධිකාරීන් විසින් තීරණය කරන බාණ්ඩ ප්‍රමාණය. සැලසුම් අධිකාරීන් විසින් නියෝග කරන, තීරණය කරන බාණ්ඩ ප්‍රමාණය පමණක් නිපදවමින් කොපමණ ප්‍රමාණයක් නිපදවනවාද කියන ගැටලුව විසඳනවා. අපි න්‍යායාත්මකව කිව්වේ සුභ සාධනය ඉටු වෙන්න නම් අවශ්‍ය ප්‍රමාණය තියෙන්න ඕන. අපි හිතමු ඈ අලිබබාට කලිසමම් වහන්න යනවා රෙදි යාර හතරක්. උදාහරණයකට රෙදි යාර හතරක්. එහෙනම් අලිබබාට රෙදි යාරයක් දීලා
කලිසම මම්මාන්ට කිව්වොත් ඔයාගේ සුභසාධනීයට වෙන්නේ නැන්නේ නේද? එහෙනම් අරි කාලක් වගේ තමයි වහගන්න වෙන්නේ. එයාගේ සුභසාධනීයට වෙන්න නම් එයාට අවශ්‍ය ප්‍රමාණය දෙන්න ඕන. එයාට අවශ්‍ය නම් යාර හතරක් එයාට යාර හතර දෙන්න ඕන. ඒ වගේමයි අපි හිතමු උස මහත ගෑනු දැරවියකට ඈ ගෞමක් මහන්ඳ රෙදි මීටර දෙකක් යනවනම් එයාගේ සුභසාධනෙ ඉටු වෙන්න නම් එයාට ඒ මීටර දෙක හම්බ වෙන්න ඕන. නමුත් එයාට දුන්නොත් රෙදි මීටරයක් අන්න එයාගේ සුභසාධනෙ ඉටු වෙන්නේ නැහැ. ගෞමෙන් භාගයයි එතකොට නේද? ඒක ඇඳගෙන ඉස්කෝලේ යන්න නම් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි කියනවා වඩාත්ම සුභසාධනෙ ඉටු වෙන ප්‍රමාණය දෙන්න ඕන. බඩගින්න නිවෙන්න පාම්පෙත්තක් දීලා හරියන්නේ නැහනේ. නේ සමහරට කෙනෙකුට නම් ඈ ඩයට් කරනවා වගේ කෙනෙකුට නම් පාම්පෙත්ත ඇති. නමුත් එකක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙකුට නම් ඈ පාම්පෙත්ත කියනක ප්‍රමාණවත් නෑ. යාට පාම් භාගයක් හෝ තුන් කාලක් වෙන්න පුළුවන්. ඒ නිසා අර වඩාත්ම සුභසාධනේ ලැබෙන ප්‍රමාණය නෙවෙයි ප්‍රායෝගිකව සපයන්නේ, සැලසුම් අධිකාරියන් විසින් තීරණය කරන භාණ්ඩ ප්‍රමාණය. ඔබේ ශරීරයේ උස මහත බර ඔය කිසිවක් සැලකිල්ලට නොගෙන සැලසුම් අධිකාරියන් තීරණය කළා තියෙනවා ඈ පාසල් සිසුන්ට නැත්නම් 10 11 12 13 පාසල් සිසුන්ට පිරිමි දරුවෙක් නම් ඉස්සර රෙදි මීටර මෙච්චරයි ගැහෙනු දරුවියෙක් නම් රෙදි මීටර මෙච්චරයි එතකොට සමහර විට A level පන්ති වුණත් ඉන්නවා ශිෂ්‍යත්ව පන්ති වගේ ඈ පොඩි දරුවෝ ඈ ඒගොල්ලොත් ඉන්නවා ඒ වගේම එතනින් එහා ගිය ටිකක් බරපතල ප්‍රමාණයේ දරු දෙරියොත් ඉන්නවා. නමුත් මේගොල්ලන්ගේ ප්‍රමාණය සැලකිල්ලට ගන්නෙ නෑ. සමහරුන්ට මේ දෙන රෙදි ප්‍රමාණයෙන් ගවුම් දෙකක් කලිසම් දෙකක් මහන්නත් පුළුවන්. සමහරුන්ට හරියටම එක මහන්නත් පුළුවන්. සමහරුන්ට කලිසමක් මහලා තව ඕනනම් කොට කලිසමකුත් මහගත්ත හැකි. ඈ සමහරුන්ට ඒකත් මදි වෙන්නත් පුළුවන්. ඒ නිසා ශරීර ප්‍රමාණය සුභසාධනයේ ලැබෙන ප්‍රමාණය නෙවෙයි සැලසුම් අධිකාරීන් තීරණය කරලා තියනවා නියෝග කරලා තියනවා මෙන්න මේ වයස් සීමාවේ අයට මෙන්න මෙච්චර ප්‍රමාණයක් ලබා දෙන්න කියලා. ඒ නිසා කොපමණ ප්‍රමාණයක්ද නිපදවන්නේ සැලසුම් අධිකාරීන් විසින් තීරණය කරන හෝ නියෝග කරන භාණ්ඩ ප්‍රමාණය. විධාන ආර්ථිකය මුහුණ දෙන දෙවන ආර්ථික ගැටලුව කෙසේ නිපදවන්නේද? සමාජවාදී මධ්‍ය සැලසුම් ආර්ථික පද්ධතියක් තුළ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ රාජ්‍ය ව්‍යවසායකයින්. පරමාර්ථයේ සුභසාධනය. රාජ්‍ය ව්‍යවසායකයින්ගේ සුභසාධන අරමුණ ඉටු වෙන්න නම් ඔවුන් ලාභය ගැන හිතන්නේ නැතුව වඩාත්ම සුභසාධනේ ලැබෙන නිෂ්පාදන ශිල්ප ක්‍රමය තෝරාගත යුතුයි. වඩාත්ම සුභසාධනේ ඉටුවන ශිල්ප ක්‍රමය කියලා කියන්නේ සමාජවාදී සැලසුම් ආර්ථිකයක් තුළ භූමිය රජයේ සතුයි, ප්‍රාග්ධනය රජයේ සතුයි, ව්‍යවසායකත්වය රජයේ සතුයි, කුටුම්බ සතුවන එකම නිෂ්පාදන සාධකය වෙන්නේ ශ්‍රමය. එනිසා වඩාත්ම සුභසාධනේ ඉටුවෙන්න නම් හැකිතාක් ශ්‍රමය සේවා නියුක්ත කරන්න ඕන. එහෙම නැත්නම් අපි කියනවා බහුලව ශ්‍රම සූක්ෂමව භාණ්ඩ නිෂ්පාදනය කළ යුතුයි. කොහොමුණත් ප්‍රායෝගික වශයෙන් මධ්‍යගත සැලසුම් මණ්ඩලයක මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසායකයින් සැලසුම් අධිකාරීන් විසින් තීරණය කරන ශිල්ප ක්‍රමයේ යටතේ සැලසුම් අධිකාරීන් විසින් නියෝග කරන ක්‍රම ශිල්ප යටතේ භාණ්ඩ නිපදවමින් කෙසේ නිපදවන්නේද කියන ගැටලුව විසඳනු ලබනවා. ප්‍රායෝගික වශයෙන් මධ්‍යගත සැලසුම් මණ්ඩලයේ මෙහෙයවීම යටතේ මේ සැලසුම් අධිකාරීන් විසින් තීරණය කරන නියෝග කරන ශිල්ප ක්‍රමයේ යටතේ තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනු ලබන්නේ. වර්තමානයේ වෙනකොට අපිට පේනවා බොහෝ ව්‍යාපෘති යුද හමුදාව විසින් නැතිනම් යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් ක්‍රියාත්මක කරනවා. ඉතාමත්ම විස්මිත හැකියාවන්ගෙන් යුක්ත යුද්ධයේදී ඉතා වැදගත් කාර්ය කොටසක් ඉටු කරන බලකායක් අති දක්ෂ යුද හමුදා ඉංජිනේරු බලකාය කියලා කියන්නේ. එනිසා බොහෝ වර්තමාන ව්‍යාපෘති සඳහා රාජ්‍යංශයේ මේ යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. කෙසේද නිපදවන්නේ යන්න කවුද තීරණය කරන්නේ?
මධ්‍යගත සැලසුම් අධිකාරියන් විසින්. ප්‍රායෝගික ගැටලු තියෙන්න පුළුවන්. නමුත් සැලසුම් මණ්ඩලය හෝ සැලසුම් අධිකාරියන් විසින් තීරණය කරන ක්‍රම ශිල්පයේ යටතේ තමයි මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සිදු වෙන්නේ. මෙතනදී වඩා වැදගත් වෙනවා මේ රාජ්‍ය ව්‍යවසායකයින්ට ආර්ථිකය සතු වෙලා තියෙන නිෂ්පාදන සම්පත් මොනවාද? භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න පුළුවන් විකල්ප ක්‍රම ශිල්ප මොනවාද කියන එක සම්බන්ධයෙන් ඉත පුළුල් අවබෝධයක් තියෙන්න ඕන. ඉස්සර අපි දැක්කා ඈ ගුවන් පාලමක් හදන්න අවුරුදු 10ක් විතර ගියා. ගම්පහ ගුවන් පාලම මට මතක හැටියට පටන් ගත්තේ 1997 98 ඔය වගේ කාල සීමාවලදී. නමුත් මේක අවසාන වීම සඳහා වසර 10කටත් එහා කාලයක් ගත වුණා. එතකොට පාලමක් හදන්න මෙච්චර කල් යනවද? ඒ වගේම ඔබ දන්නවා ඇති පෑලියකට ගුවන් පාලම දින 90ක් ඇතුළත මේක සාදා නිම කළා. දින 90යි උපරිම කාල සීමාව. අන්න මේ තාක්ෂණික ක්‍රම ශිල්ප දෙකක් පාලම් දෙකට තිබුණේ. එනිසා ඒ වෙනකොට ඒ සැලසුම් මණ්ඩලයට අවබෝධයක් තිබුණා කෙටි කාලයකින් පාලමක් හදන්න නම් මෙන්න මේ ක්‍රමවේදය පුළුවන් මෙන්න මේ ශිල්ප ක්‍රමයේ තාක්ෂණය භාවිතා කළොත් තමයි අපිට මේ වගේ කාලයකින් පාලමක වැඩ නිම කරන්න පුළුවන් වෙන්නේ කියලා අන්න ඒ සැලසුම් අධිකාරීන්ට සැලසුම් මණ්ඩලයට භාණ්ඩේ නිපදවිය හැකි විකල්ප ශිල්ප ක්‍රමය පිළිබඳවත් මේ ආර්ථිකයේ සතු වෙලා තියෙන සම්පත් පිළිබඳවත් පුළුල් අවබෝධයක් තියෙන්න ඕන. මේ රාජ්‍ය ව්‍යවසායකින්ට අවබෝධය තිබුණ නැත්නම් සමහර විට ගන්න තීරණ සාර්ථක තීරණ නොවෙන්න පුළුවන්. යම්කිසි පුද්ගලියෝ පිරිසක් කියනවා විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා තියෙන හොඳ ශිල්ප ක්‍රමයක් තමයි ඩීසල් බලාගාර කියලා. එතකොට සමහර විට විදේශ සංචාරය කළා එක් රටක තියෙනවා ඩීසල් බලාගාර. විදුලිය ඩීසල් වලිනුත් හදන්න පුළුවන් නේද? ඇයි අපි මේක කරන්නේ නැත්තේ කියලා බලලා ලංකාවෙත් හදනවා ඩීසල් බලාගාර. එතනදි තියෙන ගැටලුව තමයි මේ අපේ ආර්ථිකයේ තියෙන සම්පත් මොනවාද කියන එක සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් මේ සැලසුම් අධිකාරීන් තුල තිබුණාද? අපි ගාව ඩීසල් නැහැ. අපිට ඩීසලුත් රටින් ගේන්න වෙනවා. ඒ නිසා ඩීසල් රටින් ගෙනල්ලා තමයි ඩීසල් බලාගාරයකින් විදුලිය හදන්න වෙන්නේ. ඊට වඩා හොඳ නැද්ද රටේ තියෙන මේ ජල විදුලිය කෙරෙහි අවධානය යොමු කළා නම් රටේ තියෙන සම්පත් රටේ තියෙන සුළං වලින් උපරිම ප්‍රයෝජන අරගෙන සුළං බලාගාර රටේ ව්‍යාප්ත කළා නම් එහෙමත් නැත්නම් මේ සෝලා සිස්ටම් මේක ක්‍රියාත්මක කළා නම් මීට වඩා අපේ රටේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත හැකිව තිබුණා නේද? අන්න යනාදී වශයෙන් මේ රටේ තියෙන සම්පත් පිළිබඳවත් මේ භාණ්ඩේ නිපදවන්න පුළුවන් විකල්ප ක්‍රම ශිල්ප පිළිබඳවත් ඉතා පුළුල් අවබෝධයක් සැලසුම් මණ්ඩලයේ සතු වෙලා තිබුණොත් කෙසේ නිපදවන්නේද කියන ගැටලුවට වඩාත් සාර්ථක විසඳුමක් එනවා. ඒ නිසා අපි කියනවා විධාන හෝ සැලසුම් ආර්ථික පද්ධතිය කෙසේද නිපදවන්නේ සැලසුම් අධිකාරීන් විසින් තීරණය කරන නියෝග කරන ක්‍රම ශිල්පයන් යටතේ කියලා. හොඳයි. විධානගත ආර්ථික පද්ධතිය අවසාන වශයෙන් මුහුණ දෙන ආර්ථික ගැටලුව කා සඳහා නිපදවන්නේ? මේක නිෂ්පාදිතේ කුටුම්බ අතරේ බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්නයක්. රාජ්‍ය ව්‍යවසායකයන් තීන්දුව తీරන ගන්නේ සැලසුම් යන්ත්‍රණය හරහා මධ්‍යගත සැලසුම් අධිකාරියක මෙහෙයවීම යටතේ. පරමාර්ථය මහජන සුබසාධන. රාජ්‍ය ව්‍යවසායකින්ගේ මේ සුබසාධන අරමුණ ඉටු වෙන්න නම් ජනතාවගේ අවශ්‍යතා ඉටු වෙන්න ඕන. ජනතාවගේ අවශ්‍යතා ඉටු වෙන්න නම් කුටුම්බ ක්‍රය ශක්තිය ගැන හිතන්නේ නැතුව අවශ්‍යතාවය පදනම් කරගෙන නිෂ්පාදිතය කුටුම්බ අතරේ බෙදා හැරිය යුතුයි. එසේ වුණත් ප්‍රායෝගික වශයෙන් විධාන ආර්ථික පද්ධතියක් තුළ මිලහා වැටුප් තීරණය කරන්නේ දේශපාලන අධිකාරීන්ගේ විධානයන්ට යටත්ව සැලසුම් අධිකාරීන් විසින්. ඒ නිසා අපි කියනවා මේ මධ්‍යගත සැලසුම් ආර්ථිකයක් තුළ විධානගත ආර්ථික පද්ධතියක් තුළ ආදායම් බෙදී යාම මධ්‍යගතවයි තීරණය වෙන්නේ. ඒ නිසා ප්‍රායෝගික වශයෙන්
බොහෝ දිනෙකට මිලදී ගැනීමට හැකිවනසේ ඉතා අඩු මිලක් නියම කරමින් කා සඳහා නිපදවන්නේද කියන ගැටලුව විධාන ආර්ථික පද්ධතිය විසඳනු ලබනවා බොහෝ දිනෙකට එහෙමත් නැත්නම් සෑම දිනෙකට වප්පාහේ මිලදී ගත හැකිවන පරිදි ඉතා අඩු මට්ටමක මිලක් නියම කරමින් කා සඳහා නිපදවන්නේද කියන ගැටලුව විසඳනු ලබනවා මධ්‍යගත සැලසුම් අධිකාරීන් මේ දේශපාලන අධිකාරීන්ගේ විධානවලට නියෝගවලට සැලසුම්වලට ප්‍රතිපත්තිවලට යටත්ව තමයි තීරණය කරන්නේ පොහොර සහනාධාරය කා සඳහාද ඒ ඉන්න හැමෝටම පොහොර අවශ්‍යයි එහෙම කියලා නේ පොහොර හැමෝටම කියලා කියන්නේ ගොවිතැන් කරන සියලු දෙනාට පොහොර ඕන අල ගොවියටත් ඕන වී ගොවියටත් ඕන ලුණු ගොවියටත් ඕන ඔය හැම ගොවියටම පොහොර ඕන නමුත් රජයේ තීරණය කරලා තියෙනවා කා සඳහාද වීගවී සඳහා පමණි පහුගිය සමයේ රුපියල් 2500ත් 3000ක් වටින යූරියා පොහොර බෑග් එකක් රුපියල් 350ට දුන්නා වීගවියාට අන්න සැලසුම් මණ්ඩලය හෝ රජයේ ප්‍රතිපත්තිවලට අනුව වුන් තීරණය කළා මිල කීයද මේක දෙන්නේ කා සඳහාද කියලා මෙන්න මේ විදිහට සැලසුම් අධිකාරීන්ගේ විධානවලට නියෝගවලට යටත්ව දේශපාලන හස්සේ ප්‍රතිපත්ති සැලසුම් තීන්දුවලට අනුකූලව සෑම දිනකටම මිලදී ගත හැකිවනසේ ඉතා අඩු මිලක් නියම කරමින් කා සඳහා නිපදවන්නේද කියන ගැටලුව විධාන ආර්ථික පද්ධතිය විසින් විසඳනු ලබනවා. හොඳයි. සැලසුම් ආර්ථිකය කුමක්ද නිෂ්පාදනය කරන්නේ? සැලසුම් අධිකාරීන් විසින් තීරණය කරන භාණ්ඩය. එහෙම නැත්නම් මධ්‍යගත සැලසුම් මණ්ඩලය විසින් විධානය නියෝග කරන භාණ්ඩය. කෙසේද නිෂ්පාදනය කළේ? සැලසුම් අධිකාරීන් විසින් තීරණය කරන නිෂ්පාදන ක්‍රම ශිල්පයේ යටතේ. කා සඳහාද? බොහෝ දිනකට මිලදී ගත හැකි අඩු මිලක් යටතේ නිෂ්පාදිතය කුටුම්බ අතරේ බෙදා හැරීම සඳහා මධ්‍යගත සැලසුම් මණ්ඩලය විධානයන්ට යටත් තීරණ ගත්තා. දැන් අපි බලමු නම් මිශ්‍ර ආර්ථික පද්ධතිය කොහොමද මේ කියන මූලික ආර්ථික තීරණ ගන්න කියලා. හොඳයි. දැන් මිශ්‍ර ආර්ථික පද්ධතියක් කියලා කිව්වේ සම්පත් හිමිකම දේපල අයිතිය පෞද්ගලික අංශය සතුයි රාජ්‍ය අංශය සතුයි. මූලික ආර්ථික ප්‍රශ්න විසඳද්දී මිල යන්ත්‍රණයත් භාවිතා වෙනවා විධාන හෝ සැලසුම් යන්ත්‍රණයත් භාවිතා වෙනවා. පෞද්ගලික ව්‍යවසායකයොත් ඉන්නවා රාජ්‍ය ව්‍යවසායකයොත් ඉන්නවා. ලාභ පරමාර්ථයක් තියෙනවා මහජන සුභසාධන පරමාර්ථයක් තියෙනවා. එනිසා මිශ්‍ර ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ අර වෙළඳපළ ආර්ථිකය මූලික ආර්ථික ප්‍රශ්න විසඳපු ආකාරයයි විධාන හෝ සැලසුම් ආර්ථික පද්ධතිය මූලික ආර්ථික ප්‍රශ්න විසඳපු ආකාරයයි ඔය දෙක එකතු වෙච්ච තැන තමයි අපි මිශ්‍ර ආර්ථිකයක් කියලා කියන්නේ. කොහොම වුණත් මිශ්‍ර ආර්ථික පද්ධතියක් තුළ පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය කියන අංශ දෙකම හිටියත් මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේදී මිල යන්ත්‍රණය හා විධාන යන්ත්‍රණය කියන ක්‍රම දෙකම භාවිතා වුණත් ස්වార్థය මත ලාභීපීමේ පරමාර්ථයත් ප්‍රජා සුභසාධන පරමාර්ථයත් කියන මේ අරමුණු දෙකම තිබුණත් කවදාවත් මිශ්‍ර ආර්ථිකය තුළ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේදී පෞද්ගලික අංශය ප්‍රජා සුභසාධන පරමාර්ථයෙන් විධාන යන්ත්‍රය භාවිතා කරන්නේ නැහැ. ඒ වගේමයි අපි කියනවා රාජ්‍ය අංශයත් ලාභ ලැබීමේ චේතනාවෙන් ස්වార్థය මත මිල යන්ත්‍රණය භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා මිශ්‍ර ආර්ථික පද්ධතියක් තුළ සිද්ධ වෙන්නේ පෞද්ගලික අංශයට ස්වార్థය මත තම පෞද්ගලික සම්පත් ලාභ ඉපීමේ චේතනාවෙන් මිල යන්ත්‍රණය හරහා කුමක් කෙසේ කා සඳහා නිපදවී යුතුද කියන මේ විකල්ප ප්‍රයෝජන අතරේ බෙදා හරීමට ඉඩ දීලා ඔවුන් අතින් ඉටු නොවන ආර්ථික කටයුතු ඉටු කිරීම සඳහා එහෙම නැත්නම් මිල යන්ත්‍රණයේ තියෙන දුර්වලතාවම කිරීම සඳහා රාජ්‍යංශයේ විසින් ප්‍රජා සුභසාධන පරමාර්ථයෙන් විධාන යන්ත්‍රණය හරහා මූලික ආර්ථික ප්‍රශ්න විසඳාලමින් ආර්ථික කටයුතු වලට මැදිහත් වීම තමයි මිශ්‍ර ආර්ථික පද්ධතිය තුළ සිද්ධ වෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ මිශ්‍ර ආර්ථිකයේ මුහුණ දෙන කුමක්
කොපමණ ප්‍රමාණයක් නිපදවන්නේද දැන් මිශ්‍ර ආර්ථික පද්ධතිය තුළ පෞද්ගලික ව්‍යවසායකයොත් ඉන්නවා රාජ්‍ය ව්‍යවසායකයොත් ඉන්නවා ලාභ පරමාර්ථයක් තියෙනවා ප්‍රජා සුභ සාධන පරමාර්ථයක් තියෙනවා ආර්ථික ප්‍රශ්න විසඳන්න පුද්ගලික අංශය මිල යන්ත්‍රණය යොදා ගන්නවා රාජ්‍ය ව්‍යවසායකයන් විසින් විධාන හෝ සැලසුම් යන්ත්‍රණය යොදා ගන්නවා ඒ අනුව අපි කියනවා මිශ්‍ර ආර්ථික පද්ධතියක් තුළ ඉන්න පෞද්ගලික ව්‍යවසායකයන් කොහොමද නිපදවන්නේ මිල යන්ත්‍රණය මත පෞද්ගලික ලාභ ඉපීමේ චේතනාවෙන් මිල සංඥාවලට ප්‍රතිචාර දක්වමින් වඩාත්ම ලාභදායී භාණ්ඩ නිෂ්පාදනය සඳහා තමන්ගේ සම්පත් වෙන් කරනවා කොහොමද නිපදවන්නේ වඩාත්ම ලාභදායී භාණ්ඩය ඒ වගේමයි මිශ්‍ර ආර්ථිකයේ තුල ඉන රාජ්‍ය ව්‍යවසායකින් ප්‍රජා සුභ සාධන පරමාර්ථයෙන් මැදගත් සැලසුම් මණ්ඩලයේ මෙහෙයවීම යටතේ සැලසුම් අධිකාරීන් විසින් නියෝග කරන භාණ්ඩ පමණක් නිෂ්පාදනය සඳහා සම්පත් වෙන් කරමින් කොමක් නිපදවන්නේද කියන ගැටලුව විසඳනු ලබනවා. එහෙමනම් මිශ්‍ර ආර්ථිකය තුළ කොමක්ද නිපදවන්නේ? පෞද්ගලික ව්‍යවසායකින් වඩාත්ම ලාභදායී භාණ්ඩය රාජ්‍ය ව්‍යවසායකින් සැලසුම් අධිකාරීන් විසින් තීරණය කරපු හෝ නියෝග කරපු භාණ්ඩය. ඒ වගේමයි කොපමණ ප්‍රමාණයක් නිපදවන්නේද කියන ප්‍රශ්නෙටත් අපි විසඳුමක් හෙව්වොත් මිශ්‍රාර්ථිකය තුළ ඉන්න පෞද්ගලික ව්‍යවසායකින් ස්වార్థය මත පදනම් වෙලා පෞද්ගලික ලාභ උපරිම කිරීමේ චේතනාවෙන් මිල යන්ත්‍රණය හරහා වඩාත්ම ලාභදායී භාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කරමින් ඉල්ලුම් සැපයුම් බලවේගයන් මත තීරණය වන මේ වඩාත්ම ලාභදායී ඒකක සංඛ්‍යාව නිෂ්පාදනය කරමින් කොපමණ ප්‍රමාණයක් නිපදවනවාද කියන ගැටලුව විසඳන නමුත් රාජ්‍ය ව්‍යවසායකින් මධ්‍යගත සැලසුම් මණ්ඩලයක මෙහෙවීම යටතේ ප්‍රජා සුභ සාධන පරමාර්ථයෙන් සැලසුම් හෝ විධාන යන්ත්‍රණය හරහා සැලසුම් අධිකාරීන් විසින් නියෝග කරන භාණ්ඩ ප්‍රමාණය පමණක් නිෂ්පාදනය සඳහා සම්පත් යොදවමින් කොපමණ ප්‍රමාණයක් නිපදවන්නේද කියන මූලිකාර්ථික ගැටලුව විසඳනු ලබනවා. දෙවැනි එක මිශ්‍ර ආර්ථිකය කෙසේද නිපදවන්නේ? තාක්ෂණයේ තේරීම පිළිබඳ ගැටලුව, ශිල්ප ක්‍රමයේ තේරීම පිළිබඳ ගැටලුව, වෙළඳපොළ ආර්ථිකයේ තුල ඉන්න පෞද්ගලික ව්‍යවසායකයා මේ ප්‍රශ්නේ විසඳපු ආකාරයටම මිශ්‍ර ආර්ථිකයේ තුල සිටින පෞද්ගලික ව්‍යවසායකින් පෞද්ගලික ලාභ ඉපීමේ චේතනාවෙන් මිල යන්ත්‍රණය හරහා අර සාධක වෙළඳපළේ මිල සංඥාවලට ප්‍රතිචාර දක්වමින් කෙසේද නිපදවන්නේ ආර්ථිකමය වශයෙන් වඩාත් කාර්යක්ෂම නිෂ්පාදන ශිල්ප ක්‍රමයේ යටතේ එහෙමත් නැත්නම් අවම පිරිවයක් සහිත නිෂ්පාදන ශිල්ප ක්‍රමයේ යටතේ භාණ්ඩ නිෂ්පාදනය කරමින් කෙසේ නිපදවන්නේද කියන ගැටලුව විසඳනු ලබනවා කෙසේද නිපදවන්නේ අවම පිරිවයක් සහිත හෝ උපරිම කාර්යක්ෂමතාවයක් සහිත නිෂ්පාදන ක්‍රම ශිල්පයේ යටතේ හැබැයි මේ විධාන ආර්ථික පද්ධතිය තුළ ඉන්න රාජ්‍ය ව්‍යවසායකින් ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථය මහජන සුභ සාධනය මැදගත් සැලසුම් මණ්ඩලයක හෝ සැලසුම් අධිකාරියක මෙහෙයවීම යටතේ තීරණ ගන්නා ඔවුන් සැලසුම් අධිකාරීන් තීරණය කරන නියෝග කරන ශිල්ප ක්‍රමයේ යටතේ තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා මිශ්‍ර ආර්ථිකයේ තුල සිටින රාජ්‍ය ව්‍යවසායකින් සැලසුම් අධිකාරීන් විසින් තීරණය කරන නිෂ්පාදන ශිල්ප ක්‍රමයේ යටතේ භාණ්ඩ නිපදවමින් කෙසේ නිපදවන්නේද කියන ගැටලුව විසඳනවා. එහෙමනම් මිශ්‍ර ආර්ථිකයේ තුල ඉන්න පෞද්ගලික ව්‍යවසායකින් ආර්ථිකමය වශයෙන් වඩාත් කාර්යක්ෂම නිෂ්පාදන ශිල්ප ක්‍රමයේ යටතේ රාජ්‍ය ව්‍යවසායකින් සැලසුම් අධිකාරීන් විසින් නියෝග හෝ තීරණය කරපු නිෂ්පාදන ක්‍රම ශිල්පයන් යටතේ භාණ්ඩ නිෂ්පාදනය කරමින් කෙසේ නිපදවන්නේද යන ගැටලුව විසඳනු ලබයි. එවගේමයි තුන්වැනි ආර්ථික ගැටලුව කා සඳහා නිපදවන්නේද? මිශ්‍ර ආර්ථික පද්ධතියක් පෞද්ගලික ව්‍යවසායකයොත් ඉන්නවා රාජ්‍ය ව්‍යවසායකයොත් ඉන්නවා ස්වార్థයක් තියෙනවා ප්‍රජා සුභ සාධනයක් තියෙනවා මිල යන්ත්‍රණයක් තියෙනවා විධාන යන්ත්‍රණයක් තියෙනවා එසේ වුණත් මිශ්‍ර ආර්ථික පද්ධතිය තුළ ඉන්න
පෞද්ගලික ව්‍යවසායකින් පෙරසේ ප්‍රජා සුබසාධන පරමාර්ථයේ ඒගොල්ලෝ යොදාගන්නේ නැහැ. පෞද්ගලික ලාභ ඉපීමේ චේතනාවෙන් මිල යන්ත්‍රණය හරහා බාණ්ඩහා සාධක වෙළඳපළ මිල සංඥා මත පදනම් වෙලා කුටුම්බ ක්‍රය ශක්තිය පදනම් කරගෙන තමයි නිෂ්පාදිතේ කුටුම්බ අතරේ බෙදා හරින්නේ. ආදායම් ව්‍යාප්තිය සාධක ආදායම ඉපයුම මත පදනම් වෙලා කුටුම්බ ක්‍රය ශක්තිය සැලකිල්ලටගෙන නිෂ්පාදිතේ කුටුම්බ අතරේ බෙදා හරමින් ඔවුන් කා සඳහා නිපදවන්නේද කියන මේ මූලික ආර්ථික ගැටලුව විසඳනු ලබනවා. නමුත් මිශ්‍රාර්ථික පද්ධතිය තුල ඉන්න රාජ්‍ය ව්‍යවසායකයින් මේ මිශ්‍රාර්ථිකයේ තුල ආදායම් බෙදී යාම මැදගතව සිදුවන නිසා සැලසුම් මණ්ඩලයේ මෙහෙවීම යටතේ විධාන හෝ සැලසුම් යන්ත්‍රණය හරහා මේ මැදගතව සිදුවන ආදායම් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් බොහෝ දෙනෙකුට එහෙමත් නැත්නම් සෑම දෙනෙකුට පාහේ මිලදී ගත හැකි ඉතා අඩු මිලක් තීරණය කරමින් නිෂ්පාදිතේ කුටුම්බ අතරේ බෙදා හරිමින් කා සඳහා නිපදවන්නේද කියන මූලික ආර්ථික ගැටලුව විසඳනු ලබනවා. අද දවසේ අපි කතා කළා වෙළඳපළ ආර්ථික පද්ධතිය, විධාන ආර්ථික පද්ධතිය සහ මිශ්‍ර ආර්ථික පද්ධතිය කොහොමද මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කියලා. ඒ අනුව අපි ආර්ථික පද්ධති කියන ඒකක සම්පූර්ණව අවසන් කරනවා. අපි මුලින් ඉගෙන ගත්ත ආර්ථික පද්ධතිය මොකක්ද, ආර්ථික පද්ධතියේ කාර්යභාරය මොකක්ද, විකල්ප ආර්ථික පද්ධති හතර ඒවායේ ලක්ෂණ පිළිබඳව අපි සාකච්ඡා කළා. ප්‍රශ්න විසඳන්න කියලා අපි සාකච්ඡා කරනවා. එමනම් 5 1